කලස් එක් මොහොතක් කතා පෙළක් අපේ ප්‍රේක්ෂකයින්ට වෙනස්ම විදිහ අත්දැකීමක් වෙන බව මට පැහැදිලිවම කිව්වේ. ඉතාම අමාරු තේමාවක්. චිත්‍රපට මාධ්‍යය තුළ වුණත් අපේ වගේ රටක හසුරවන්න අමාරු තේමාවක්. මේ මානසික රෝගියකින් පෙළෙන කෙනෙක් අවර හෝ අන්දම ඔහු දෙස බැලිය යුතු දෘෂ්ටි කෝණය වෙනස් විය යුතු බව කියවෙන්නේ. නමුත් ඒ සඳහා අධ්‍යක්ෂකවරයා තෝරාගෙන තියෙන තේමාව අරිම විවාදාත්මකයි. මොකද මේ ලිංගිකත්වය අරහා මේ ප්‍රශ්නේ කතා කරන එක. ඉතින් මම හිතන්නේ එතෙන්දි සෝමරත්න මහත්මයා ඔහුගේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් තිබිය යුතු ස්වාධීනත්වයේ නිර්භීත බව වගේම මේ චිත්‍රපටය තුළ මේ වැනි මාධ්‍යයක් හැසිරවීමේදී ඔහුගේ තියෙන පරිණත භාවය අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ඔහුගේ මුල් චිත්‍රපට හා සංසන්දනය කරදී බොහෝ දුරක් ඇවිල්ලා තියෙනවා කියන එක මට හැඟෙනවා. රූප රාම රචනයේදී අධ්‍යක්ෂණයේදී විවිධ අවස්ථාවලදී නල් නිලියන් මෙහෙවීමේදී මේ හැම දෙයකින්ම අධ්‍යක්ෂකවරයාගේ දක්ෂකම තමයි මෙතන තියෙන්නේ. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රංගනයන් ගැන. උබුදු චතුරංග, දිල්හානි, අශෝක මාලා විශේෂයෙන්ම මේ බර දරාගෙන මේ මුළු චිත්‍රපටයේම අරහා යන හැටි මම හිතන්නේ අපේ නව පරපුරේ වුණත් ඇත්තරම කුරුදු නව පරපුරේ රංගන ශිල්පියෙක් ඔහු නව පරපුරටත් ආදර්ශයක් දීලා තියෙනවා. ඉතින් ඉතාම වෙනස් අත්දැකීමක් වගේ මට දැනෙන්නේ මේ චිත්‍රපටය ප්‍රේක්ෂක ප්‍රතිචාරය බලාගත්තයි කොහොමුණත් සිනමාව කියන එක මේ විදිහට ඉදිරි පියවරවල් තබමින් යන්න ඕන. අපිට හැමදාම එකම තැන කුටු නොවේ. අපි අලුත් දේ විවිධ දේ මේ සිනමා අත්දැකීමක් බවට පත් කරගන්න ඕනේ කියන එක පැහැදිලිවම මේ චිත්‍රපටයෙන් කියවිලා තියෙනවා. මගේ ඒ ගැන මම සතුටු වෙනවා. එක් මොහොතක් කතා පෙළක්. Subscribe now.